අයබන් සුබ මධහනක් ඔබාදත් එෙක්වනන්නේ ස්වාදනරූපවාහනයේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමඟ. මුලින් අවදහනය ප්‍රධාන ප්‍රවෘතී සිරස් තල වෙත විදුලිය කැපිල්ල ගැන පරස්පරයක් කොරෝණාවට එරෙහි ජනපතිගේ පිළිවෙත සඟරුවනේ ඇගැයීමට. ු සතිදකේද කොරෝනාවට ගොදුරුුණු ගැබිනිි මවරුන්ගේ ඉහලයාමක්. මාධ්‍යකැන විමල්ගේ අදහස ්‍රරිිනාාත්මක ප්‍රශ්ටමහල්ලා රිනාත්මක උත්තරම පොවල හයිියෝ මේ රට වැඩක් නෑමඒක මාහ වැඩගත් නැතිරටත් කිය හිංගන මාන සිකත්ව රටේ මිනිසන්ගේ හදන්න එපා. තොංගාවට ආධාරරකත් ගවන්්‍යානාා ලඟාවේ. කොරෝනාා වෛරසය ආසාධනය වූ ගර්මනී මාතාවන්ගේ සංඛ්‍යාව, පසුගේ සතිද්දකේදී ඉහල ගොස් ඇති බව වෛදවරුන් පෙන්වා දෙෙනවා. අමාත්්‍යන් සලත් වරසේ කර මහතාටද, කොරෝුණා වෛරසය ආසාධනය වෙලා තියෙනවා. ත චාරය රත් විර සිකරමහතාට කරන ෛරසය ආසාධනය ව ඇති බව අද පෙවරවේතහරු විතිබෙනවා යනුව මත්‍යවරයා නරහැටි පේට පොලි රෝහලයි පති රලබනවා කරෝනා ෝගී ගර්බන මතාවන්ගේ ං්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව නරි හා පසව ශෂක්ඥ යිදේ මාචරය සැත් ලැනරොල් මහහා පවසනවා ගර්බන කාන්තාවන් කොරෝණා රෝගය වැලදිච්ච. සංක්‍යාව ඉහල යෑම අපිට දකින්න පුළුවන් පහුගේ සති දෙකතුන ඇතුළත. මේ නිසා අපි ගර්බනී කාන්තාවන්ගෙන් විශේෂෙන්ම ඉල්ලන්න කැමති මේ කලින්. සෞඛ්‍ය පුරුදු විදියටම පිළිපදින්න. ඊළඟට මහජනතාව ගැවසෙන ස්ථානවලින් ක්්‍රස්සන ස්ථානවලට යෑමෙන් වලකින්න. තමන්ගේ සාහිනයට පමණක් ගියොත් හොඳයි සායිනවලට නිතිපතා පැමිණෙන්න ඒ සබන්ධය රෝහල්ල විශේෂ වැඩ පිළිොලක් තියෙනවා ඒදිනයේ දී කරුණා ආසධතයන්ට සේවි නවදනක වාර්තාාවුණ. හ හ ති න ති හට හ ති ක් වන රන ද . ම . හර ර හ න ස් ක් . ලක්ෂ සතුන්දහ හක්ෂිය පනස එකක් සිදුවතිෙනවා දිවාකාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවනත් පස්වරු දෙකයිත් තිහෙන් පසුව විදුලි කප්පාදුවක් සිදුවය හැකි බව ලංකා විදුලි බලමණ්ඩලේ පද්ධතිපාලන ප්‍රධාන ඉංජිනීරුවරයා පවසනවා හෙත් දුඩිබලඩ මඩේ ප සබහපති නලින්ද ලංකෝන් මහතා අප කළ විම සිමකදේ ප්‍රකාශ කලේ කිසිදුු විදුලිකක් පාදක් සිෙදදු නොරන වයි.ො ලද මත් සම ඒද ේ නැද කින් ෙල්බ ෑතු කරුණ. ෙ ප ප ට ද පාද ක් දර ලමට ප්‍රාන ජන පදධ පාල රංග ොඩහ හත යා ට දදු ප ා ක් න. ුරුකැඇති පසුව යම්කල් ාවකට විදුලි කපාදුවක් දනවයි මේ වෙදේ අපිට ඊයේ පොරුන් ච් ඩීසල් මටික්ටන් දහදාහ කැල්ලෙ විදු ලාාර වෙත ලැබමින් පවතිනවා ඒකන් කැල්ලිතිස් විදුල් ලාාරයේ ජ ස කියන විදුර බලාාරය මේ වෙද නවත ස්ටාට් කරගෙන යනවා ට අමතරව සපුගස්න්දර විදුර ලාාරය සඳහ දැනට පවතින දැවිතෙල් ස්රාත්‍රී හතහමාර අට වෙනකම්ගේ ප්‍රමාණත්වනවා. මේ තියන තත්ත් යටත්තේ අපට දවල්කාලයේ ඉදුලි කපාදුවක් වවෙන්න හ ෙ රය පසේ ප . පොඩි අඩුවක් තියන මොද කල්ලිතිස මගෝ එක සඇතුනකම්බැන් සකල් විල බලාාය අපට නැතිෙන හිද හමනොත්ෙම හවසට පයක විත කාලයක් රාත්්‍රී හයහාර විතර වෙනම් ඉදුලි කපාදක් වීමේ සම්බාවිතාවක් දැනට පවතිනවා මෙගෝට් පනහක හැටක දි පාඩුවක් තියන්න තියවා කැල ති ැයි සයිල්ක ර්‍ර කාල නතනන්හම මෙහමු රත්්‍රී කාල න පදට අන්න ඉඩ ගඩක් තිනවා පවැටි කොහොත මේ ඔබුතුාලකරට ඩකිරීම කියාමාර්ගේ කුට ටඩිකීම කිය දවල් දොල හිද ය කරගෙන යනවා ඒක හිදා සාමාන්‍ය නතාවගේ විදුලි කිසිම බලපෑමක් අපේ දැන කකරලක ක්‍රියාවලීමින් සිද්වවෙන්නේ නැහැ ඒ විදු බලමටඩලේ උප බාපති ලින්ද ලකො බහතා අපක ම ින්ිපදති යා ට කිසි දු කාරයක විදුලිපාදුවක් දුනවනබවා. විදුල වන්නේ කැල් සිිස්ත ලාාරයට එඉගේඉදලා කන්ටල් නිදිගත් සස්ථාවචන් තෙල් ලබාදීම සිදුවෙනවා අමත්තේම ගොට ෑම් කට සිදුවෙනවා කෙේවත් දැන්ට සිදුකරෙන තියෙන ගොඩ බෑම් යම් ප්‍රමාණවත්භාව පෙන්ුම් කරන අද දවස තුළ. විදුලිය දිකට දවස්තුලළම් විිල තෙව ඇැපීම පරිදූක කියයන් වෙත නිසා දවස්තුල විදුලි කපාදවා හදිසි විඳ වැටීමක් නෝවන හෝත් අරදුලිපාදුවක් ඇතින ඕනබවට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒලංකා රමං්්‍ය හනිකායේ හැත්ත දෙවන උපසම්පදා මහුත්වය ජනාධිපති ගෝටාාවය රාජපක්ෂ මැත්තුමාගේ සහභාගිත්වෙන් සිදු කරුණා. කොරනාවට එෙහි එන්නත් ලබාද ජනතාව කොරුණ වසංගතයෙන් බේර කැනීමට ජනාතිිපිතිතුමා දූරතදර්ශීව ක්‍රියක ඇති බයි. රාමණ්‍ය නිකායෙන් මහනායිකවාමින් වහන්සේ මෙහිතී ප්‍රකාශ කලේ. රාමණ ක හත්තැ දෙවන උපම්පද මොත්සවය පෙවත්තුේ. ම හස ර නතු ස හස හ ජ ර ත් ජ ජ ෝධ ගම න්ද ජ ජ ම හ . ර ස තු ර දශ ිකර ති බව ි ල රමන් හනිික හම ක ති ද ක්ශ කලා මේ උපසම්න්පදා කටයුතු හං විධානය කරගෙන අන්ඩුකට තමයි මේ රාටේ රෝග පීඩාගිය ඇති වනේ. ඉතින් අපි කාටත් මේක බලපෑවා. රජයටත් මහ ජනතාවටත් හැම දෙනකුටම තියන ආර්ථික විවිධ දුස්කරතා පැනනග. මේ වගේ සාමූහික වසයෙන් එකතුවෙලා කටයුතු කරන්න බැරිතත්වයක් ඇතිවුුණ. ඒවා නිසා වරිින් වර කල්දාන්ට සිද්ධ වුණා. අවත්තානු තුලොව රජයේ ක්‍රියා කරලා. එන්න අත්තාදිය ලබාදීලා. ඒ සමහර විට එන්න තුනම ලබාදීලායංයම් පරිපාලනයක් මේ රෝගපීඩාවල ඇති කරගත්ත නිසා. තමයි මේ වර්ෂයයි මේ දිනෙහි අපි මේ උපසම්පදාව මේ විදිහයට සිදුකරුණු ලබන්නේ. හ හස . ප ද ගම හ සං හ සං ැ. විසයි විස ටෝකෝ පැරාලිම්පික් ක්‍රෙඩා උළලේ හෙල්ල විසිකිරීමේ ඉසවවෙන් නව ලෝකවාර්තාවක් පිහිට වූ දිනේශ ප්‍රියන්ත හේරත්ත අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ හතා නව නිවසක් පරිත්‍යග කළ. පරලිම්පික් ක්‍රේඩ උලේ දව රන් පදකමක් දිනාගනිමින් මෝබිමට කේර්තියක් අත්කරතීමට දිනේශ ප්‍රියන්ත සමත් වනා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් නව නිවසලබාදීම සිදු කරුණ. නි ්‍රියන්ම මතාට න නිවසක් ලබාදන බවත, පසුගේ සැපතම්බර් අට වනදා අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අනුව යමෙනයි කොළම දෙක කොම්ප්වදී පිහිටි, මෙට්‍රෝහෝම්ස් නිවාසියයාපලටීන් නව නිවසක් ලබාදීමටමසේක්‍රයාකිරුණේ ස්්‍රිලංකාේ පෑරයිකවිඩක ක්‍රඩිකවන්ගේ දක්ෂතා මෙ වෙනවිට ඉහෙල මට්මක පවතින බව, අමාත්‍යේ නාමල් රාජපක්ෂ හතා මෙහිදී පෙන්වා දුලාා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිවෙකුටත් වත්මන් රජයටතේ ඉඩක් නොමැති බව කර්මාන් තමාත්‍යය විමල් වීරවංශ මහතා අව දහරණය කරනවා. ධනාත්මක සමාජයක් ගොුණණැගීමේ වගකීම මාධ්‍ය සතුව පවතින බවයි වීරවංශ මහතා පවසන්නේ. අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේ පිවිතුරු නිෂ්පාධන සම්මාන උලල අමතමිනොයි. පිර හිකාම රමාන්ත කර ැගීමට ලක්කරන ජාතික පිතුර නි්පාදන සමමා ල බත්ර ල ෝට සෙ ජ හිද පැත් වන. ඒ මහි දමරවීර මල් වීර වශය මාතරුන්ගේ ප්‍රධානත්වේ. ජාතික පිවිතුරු නිෂ්පාදමධ්‍යස්ථානයේය සංවිධහන කරතිබුණ. ම ම සමරක්කාරන ප මල දකා ුව සමරකාරර් ආරක්ෂාව සම්බන්ධ ඒඒඒ අනවශදවුණු වෙනවා පැනතැගල පුරනවා මරයි කියලන ඒ. ඒ කවද් කල අතන්ගොට අගෙන තියන වනේ ද යිතුරු කට්ිය අතන ගොඩ ගනී ර්මාන පාලනන්නේ ඇයටතේ හෙම ක්‍රියාවක් කල කාටක් ගැලන්න බ. මාධ්‍ය පුරුදු වෙලා තියන්නේ රිනාාත්මක ප්‍රශ්නමහලා රිනාාත්මක උත්තරම කොවල හයිෝ මේරට වැඩක් නෑ මේක මාහ වැඩගත් නැතිරට ඔන්න ඔය කියන හිංගන මානසිත්ව රටේ මිනිස්සුන්ගේ හදන්න එා. ලක හැමරටක්ම පහුගියවුරුද්කේ අර්බුදත් වලට බහුණ දුන්න ඒකට මුහුණ දීල ඉසරහට අන්ඩ ඕන අහන්න කරමල පශ්නයක් ඉස්සරහට අ ොද ීන කරම. අවුරුදු තියකට වැඩිකාලයක් තිස්ේ රෝල ගහමින් ආපු ගමන කෙලවරට ඇවිල්ල තියෙන මේ කෙලවට එනකොට කොයි පාලයක් තිබ මුහුණ දෙන්න වෙන දුස්කරතාවක් තියනවා දුස්කරතාවට දැඟ මුහුණ දෙමින්න්න ඒර්බුදය ඇතුලකින් ගොඩේ මාවතකුත් පේවා මිත තියෙන අඩු පාඩු කියෙල ම දකින්නන්නේ මේ තියන අර්බු දෙෙක් මේ ඇතිවනේ කොම දඇත් මේ මගහැරගන්න කොහොමද කියන ගැෙන ත්තසාච්ාවක් අ්ඩුව පැත්තෙනුත් අනෙක් කොට පැත්වන සිද් නව. ண்டுவே ්‍රතිප്्य ්‍රකාශය පெළබந்து කල් බම විවාදதே දෙവන දිന அද මැතිමතුருන් கி පදനకు විවාதேെේ මින් දහස් ප කලාா. කෘෂිකාර මාන්තය කඩා වැටල තියෙනවා. දෙක ආර්ථිකය තුන ප්‍රජාතන්ත්‍රවාද හා නීතියේ ආතිිපත්තිය මේ ව කො බිද වැටල තියනු. වසවියන්තො ්‍රෘෂිර මාන්තය හරිත කෘෂිකාර මාන්තය දිගතම කරග යනවා කිවවා ඒ කියනෙ යාන්ඩුවට තාම මොලේ පැදිලලාන හැයි කියනක් මේ ේලාව කියන්න ඕනනි. ක්‍රමි ශක දිලී රාශකික ගේනේ නැතුව ගස්වල ගෙඩික වීකරල්ටික පනුවන්ට ක්‍රෘමියන්ට ක්ඩ ඇරල බලාගෙන න්නේ ඇයි කියන ප අප කෘෂික මාත්‍ය ශය හනවා ෙද වි හ ැ වා. ඒ ො ැක නිසාම පහ තිබුණ නේ ගලු තතා ක ොරුගයන් න්න ිතර මන්ත්‍රර ව බරුග ත ට ක ට ර කෘසිකාර්මික දරවියන් නිෂ්පාදනය කිරීමට අපේරටේ ගොවිි ජනත වෙන්ම මෙතෙක් වග නොකරපු ඉඩම්. වගා කිරීමේ ක්‍රියා මාර්ගයට වග සංග්‍රහමයක අව්‍යතාාවේ ජානධිපත්තුමා ප්‍රකාශයට පත් කරා. අක්කර දහස් ගනන් තම ගෙවත්තු වගවාන් නවී බෙන ඔබාිගම්. ඒලගේ ල බැලුවොත් ගංවල අද ගෙවතුවල වගාව පටන් එඇනති වෙනු. විිවිධ බෝග වගාවක්. ඒ නිසායේ බෝග භාගාවන්මට හොඳබිලාක් ලබාදීම සිදුවෙලාති වෙන බව ප්‍රකාශ කල්ලතිය වෙනවා. ඒ වාර්තාාවල් නිශ් ප්‍රභහකිරන්නට පුළුවන් කමක්නෑ. බියගම ්‍රී ස දර්මාරාම විහරස්ථානය ඉදිකළ ප්‍රධාන වවාහල්කඩ විෘතකිීම ජාතිපති ග රාජ ක් ැත්තු මාති සිදු කරුණ. ගම වි සුධර්මාරම විරස්ථනට පම ජනාධපතිතුමාවා විහාරධිපති, පූච බෙිල අමරසිරස්වාමන් වහසේගෙන් විහාරස්ථානය ඉදිකිරීම පිළිබඳ විම ස බැලුවා ආගමක වතවත්ව වලද නිරත වූ ජනාධිපතිතුමාට මහ සංගරත්නය ෙත් පිරිත් සච්චයනාකොට ආශිරවාද කලා දක්ුණවා සයාවේ විශාලතම සසාධදි බුදු පිළම මෙම විහාරස්ථාන ඉදිකිරීමට සල්සුම් කරතිබෙනවා විරාධිපතිස්වාමන් වහන්සේ ඒ අනුරුව ජනාදිපතිතුමා වෙත පිළගන්න්නුවා. මෙහතන චරාධපදිලේකම් ගම නිසන් රත්මහතා හුණු පිටිය ගංාරම්ම හාරස්ථානවෙට ගොසන් ආගමික වතාවත්වල නිරත වුණ. අනතුරුව විහාරාධිකාරේ ආචාරය පූච්ච කකිරදි අස්ස ජිස්වාමින් වහසේ බැහැදැක ආශිරවාද ලබාගත්තා. නව ධාරිතාවෙන්ත් තෙල්ටැන්කියක්කා ගේනි ආරක්ෂණ පාධතයක් ඉදිකිරීමට ලැබීම මෙරැට නවික ශේෂත්‍රයේ ලැබූ විශිෂට ජයක්‍රණයක් බව අමාත්‍ය රෝහිත අයේගුණවර්දන නහතා පවසනවා. ඹ ෙල්බැකු පායන්තේදීකළ නව දහරිතාාවෙන්යුත් ෙල්ැ කිය හා ගිනි අරක්ෂණ පදධතිය වෘත්තකිරීම වවථාවට එක් වමෙනවයි අමාත්‍යවරයා මේ පව ප්‍රකාශ කළේ. කො තෙල්බෙන්ක්ක පායන්ත තෙල් ගඩක් කිරීම සහ ඉඩකට අවමවීම ගැටලුවට විසඳ මක්ලෙසයි ම ටික් ොන් තුන්දහසේක නව හරිතාාවෙන්ඩියුත් ෙල්ටැකිිය හ ගිනි ආරක්ෂක පද්ධතියක ඉදිකිරීමම් ආරම්භ කරුණේ. ඒ දෙදහස් විසවසරේ දෙසැම්බර්මාසේදී. වසර ඇැතුලතු මිහි ඉදිකිරීමම් අවසන්කිරීම විශේෂත්වයක්. ගොඩා අපේ රජ පක්ෂ ජනාලක කෘත්තුමා මහින්ද රාජපක්ෂ පරින්නත අපේ පරවා දවශ නායකය අපට උපදෙස් දිල තියෙන අපේ ප්‍රතිපත්තිය අපේ හම ආයතනයක්ම ශක්ති වන්ත ලෙස ලාබ ලබන ආයතන බවට පත් කරලා. යනුව තමයි මම අමාත්‍යවරය හැටියට ඒ ජයකන්ටේන ටර්මිනල් අයතනයට ශක්තියර මේ කාගෙත්මිශ් ලකා වරාය අධිකාරියේ සින සීියක වත්කම මේ අයතනයේ දරුවන කළ කියන්නේ වරාය අධිකාරියට වරාය නාික අමාත්‍යන්සේන ශක්තියක්. ඇනි කියන්න හමලේ ්‍යාපරය දොරට යෝර්තකර. මැත ශ්‍ර ලංකා රේගුව බහලුම් නිශ්කාෂණ ක්‍රියාවලිය නවනතාක්ෂණය යුක්තව කාරයයක්ෂමව සදුකිරීමේ අනමුණින්ෙන් ආරම්ප කල නව බාහලුම් පද්ධතිය නිල වශය ශ්‍රීල්ලංකා රීගුව වෙත බහරදීමම් සෙදකරුණා. මෙහි වටිනාකම අමෙරිකා ඩොල මිලන විස්සක්. වරාය තුළ ඉදිර ඇති නව බහලුම් පද්ධති ව්‍යාපෘති තුලින් නවන තාක්ෂණය උපයෝගී කර ගනිමින් සුපරීක්ෂණ පද්ධතියටටඩා පුළල් සේවාාවක් ලබා තිනමති. ගුව මගේින් දයිනිකව ආෑයන හලුම් එත් දහස් එකසේක ප්‍රමාණයක් සහ අපනන බහලුම් හරසක පමණ ප්‍රමාණයක් රේගු නිශ්කාශන ක්‍රියාවලිට භාජනය කරනවා. ලෝකේ. බහතරයක් රටවල්ලල මේ පහසුකම සැලැසීම කිරීම සඳහම බාලුම් නිෂ්කාශනය කඩිනමින් කිරීමට කටයතුසු දනම් කරනවා ඒක ප්‍රතිපඵලයක් හැටියටතමයි ශ්‍රී ලංකා රේගුවත් අලුත් ස්කෑනයන්ත්‍රයක් මිලදී ගැනීමට කටයුතු කරේ මේ පරික්ෂාව තුලින් අපිට වැඩිපුර ප්‍රමාණයක් කාලිතුරු කරගන්න පුළන් වනා එතකොට මේ මගතොටේ ඇතිවන ට්‍රෆික් පාලනයකිරීමට හැකවුුණ ඒවගේම අපිට බහතරයක් බාලුම් නිෂ්කාශය කිරීම හැකියාවද දෙබ. රාජ පලත් අංක තුන ඇලයිරක් දෙදහස් විසිද්ක දරන චක්‍රලයකට අනුව රාජ සේවකීන්ට ජනවාරිමාසයේ සිට, රුපියල් පදහසක අතරේක දීමනාවක් හිමවනවා. එඒහත් මෙම රුපියල් පන්දහස අතරේක දීමනාව අම්පාරග ගුරු සේවකීන්ගේ මෙවර වැටුට ඇතුළත්වී නොමැතිවට තොරතුරූ වාර්තා වනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධෙන් අප කළවිම සමකදී අධ්‍යප නමාත්‍යංශයලේ කම්පරයක් කියන් සිටියේ කිසිදුගැටලුවක් නැතුව ගුරු සේවේ සිරු දෙනට අදාන දීමමනාව ලබාදීමට පියවරගෙන ඇති බවයි. ැට ප්‍රිකාව දා මුදල පෙුම් කලත් පැල් පන්දහස වැටිපට එකක්කරන බව අම්පර කලාප අධ්‍යාපන කාරයා ගන කාධිගරවරයා දනුම් දීබෙනවා මේ සම්බන්ධය ප නැගරන පලාත් ආඩුකාර අන්රායන් පත්මත්මයග මසීමක් කළලා සජයවිසින් සලුම රාජ්‍යශයවකන්ට ලබාදන රුපල් පන්ඩහ දීමනව ගරුවරුන්ටත් නැගනක පාත සි සියලුම රජසයක ලබාදව ගරුවරුම් සහධ්‍ය ප්‍රශේෂ්‍රියල සලුම දෙනා ඇතුළුව. නමුත් මේ වෙලාවෙේ පඩි වැඩිකිරීම සිද වෙලා තිය නිසා පි ේ ප්‍රති. සීමාවක්ම වලගියත් මේ පාර පඩියට බැඩිපුර මුදල් ප්‍රමාණයක් ියදන් කරන්නම් ූනිසා අපිට මේ පාර පඩියත ඒරුපියල් පන්ද හැදීම නායකුත කරන්න බැරි වූ බැවින් අපි කලාප අධ්‍යක්ෂකවරු දනුවත් කරලා තිබුණ ඒ පන්ද හ පිටි ාට මුදල් ලබුණු ිගසම ලබා දෙන්න මේක භාෂා පරිවර්තන ක්තිවීම දී සිදුව වූ වරද්ද හැමනැත් නම් කෙනෙක් හිතාවතා කරපු වල අදී මිස්ටිගේෂ එක කරලා සුළමුල හොයා බලනවා. මේ අතර රුපියල් පන්දහසේ දීමනාව ගුරුසේවේ සියලු දෙනාගේම ජනවාරි වස මැටුපට ලබාදීමටයුතු කර ඇයි අධ්‍යප නමාත්‍යංශයේ ේකම් මහචරය පපිල පෙෙන රහතා පවසනවා. ජනවාරිමසවැටුප අදාල දීමාව නොලැබෙන බවට ඇතැ ප්‍රදශවලින් තොරොතුර වාර්තාාවවීමත් සවගම තමා මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා සමඟ සාකචඡා කොට ඊ අදාල කඩිනම් පියවර ගත් බවද අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කලා නුව ගුරසේ සියල දෙ නටම මෙමර වැට රුපියල් ප 15දහසේදීමනාව ලබාදීමට ක්‍රියකල බවයි කපිල පෙරරමහතා සඳහන් කළ. විරමෙක නරතුරුව තවත් ප්‍රෘති පලාපොත්ව.. ශ්‍රලක්වේ සැබෑතත්වේ විකෘති වන ලෙසට නිකුත් කර ඇති කැෙඩයානු සංචාර්ක මාර්කෝපදේශය පිබඳ විදේශ කටයුතු අමාත්‍යංශේ අවධානය යොමුව තිබෙනවා. සාවදිහා යල්පනගේ තොරොතුරු ඇතුළොත් කරමින් පසුගේ දහතුගුණදා මෙම සචාර්ක මාර්කෝපදේෂන් ඩිකුත් කරති වෙනවා. එම මාර්කෝපදේශ තුළ ශ්‍රීලංකාේ ර්ථකේ සහ ආරක්ෂකතත්ව පිළිබඳ සවද්‍ය තොතුර ඇතුළත්වනවා. එම වින්ඩ්‍ය තාතත්තුව පිබඳ ැණෙඩ අනු ලදාහනෙන් දැනුවත් කරීමට විදේශ් කටයතු අමත්තැශ්‍ර පිය වරගත්තා. රෝන වසන්ගතයට ශ්‍රී ලංකාව සාර්ථකව මහුණ දන්නා. එන්නත් කරන වැඩසට හනද සාර්ථකරගනිමින් සයට අනුවක් පමණ එන්නත් ලබාදී අවසන්. රට තුළ ආක්ෂාවද උපරමේෙන් සාහධකර ඇති බවයි විදශ කටයුතු අබත් දංශ පෙන්වාන්නේ දැන් පුවත් කියහිපයක් ලෝනෙ. ස්සර හිතකාමේ කර්මාන්තකරුවන් ඇගේ මේේ සම්මාන උඩෙලක් විමල් වීරවංශ මහින්දාමර වීරයන අමාතතිවරන්ගේ ප්‍රධනත්වෙන් පවැත් වනා. කා්ඩ කහිපයක් යටතේ සම්මාන ලාබීම් තෝරගෙනැතිබෙනවා. ග්‍රමිය මටමෙන් කාතාාවන්ගේ ආර්ථකය වර්තනීකිරීම සඳහා. එම කාන්තාවන්ට ස්වැන්රැකයා පුහුණුව ලබතිීම සඳහා මූලික වශෙන් මතරෙ දිස්රික්කේ පලාත්පාලන අතර නියෝජනය කරන මන්ත්‍රීවරියන් දැනුවත්කිීම වැසටනක් පැවැත් වනා. තලේ දිස්්‍රෙක් කාන්තා පලාත්පලන සංසදයි මේ සංවිධන කළ. ශ්‍රීලංකා කාන්තා පලාත්පලන සසදේ අධ්‍යක්ෂික, හෙමන්ති ගුණ සේකරමහත්මිය වැඩමුළුවට එක්ු නියෝජතවියන් දැන්වත් කලා. පන් ශ්‍රී ලංකා රජ්‍යතාන්තික සඳාවන්ට වස හත්තැපක් සපරීම වෙනුවෙන් විදේශටයුතු අත්‍යන් ශෂහා ශ්‍රීලංකාවේ ජපනතානාපතිකාරයාලේ එක්ව වැඩසිටහන් රසක් සංවිධාන කරතිබෙනවා. ඒපලිබඳ දනුවත් කරන මධ්‍යහමක් අමතේ මහචරේGMLල්P රිස්මතාගේ ප්‍රධණනත්වේන්තවැත් වනා. වාරිමාර්ග අමත්‍යන් ශයේ නිල පුවත් පතවන වාරි සවභගේ ොරට වැඩීම අමත චමල්රාජ පක්ෂමතාගේ ප්‍රධනත්වෙන සිදු කරුණා. රජමතය සිරිපාල ගමනත්මතා ඇතුළු පිරිසක් මෙ මවථාවට සභාගේ වනා. ෙල්යිකන් සමාජ සත්කාර සංගධාන වෙබ්ඩ විය එල දැකීම රජමතය සදර්ශනි ප්‍රාන්තු පුල්ල මත්මගේ ප්‍රධානත්වෙන සිදු කරුණා මෙම සංවිධනය සිප්න සවිය ්‍යාපෘති අයටේ හංවල්ල ආටිකල කනිෂ්ඨ විදාලේ දරුවන්ට අවශ පසල් පොත් ප්‍රධාන කිරීමදම මෙහිදී සිද වනා. බත්තරමුල්ල පැකුම් ජේෂ්ට පරසි සංගමයේ දසව නිසංවත්සරය බත්තර මුල්ල ඉද්‍රජෝති පාසලේදී පැවත්වනා. විදුහල්පති දුලිකා ශාමල ලියනගේ මහත්මියගේ ප්‍රධණත්වෙන ඒ පවැත්වනේ. සම්මු පරේක්ෂණකට සහභාගේ වනවිට දරුවන්ගේ දක්ෂිතා වහඳනා කැනීම සඳහා සහතිකපත් වෙනමට දත්ත ඇතුළ තංකයක් ලබාතීමට නොව අධ්‍යාපන ප්‍රතිසං කරනයට තේ කටය තුයොදාත්ත වෙනවා. ස්වාධීන රපවාහිනි හත්වනි පැබැ සටහනට එක්වමෙන් ජතික අධ්‍යාපන අයතනේ අධ්‍යක්ෂ ආචරය සුනිල් ජයන්ත නවනත් මහතා මේ බව ප්‍රකාශ කලා. අධ්‍යාපන ප්‍රසංස්කර නමත්‍යන්ශේලකම් ආචරය උපාලසේතර හතාද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කලා. එබ හැම සංස්කාරයක්ම අසාර්ථකවෙන්න මුලිකේත තමයි විවාාග ක්‍රමය වෙනස්ස නෑ මේ අලුත් අධ්‍යාපන ක්‍රමයේදී කැටන්මස්ලි තමන්ගේ දැන් අ අප්ඩේට් කරනවා එමනත්ත යවත්කාලන කරනද කෙනෙකත් පවැදගත්තෙන ජාතික සංවාධනයට ක්‍රියාශීලිව දායකවන්නක් වියතුමයි කෙලාප කියන ගතපටර රැකයාවි ඇත පත්දධරීමමට හැකියාවක් නැති දරුව බිහිවන්න බෑ යුනික් ම්රයක්ෙන හැමලාමිකුට ඒලාම පොඩිකාලඉදලා මොනට දක්ෂ කියෙන ගුරතුම එන්ට කරනු යයා න්ටගට නොට ංන්ක හල බලලා මෙෑම.

ෙක් නම්බරින් ඕගේ සමස්ය ලබාගන්න පුල ඔබතුමාලා ප්‍රසිසස් කර විසා විසතුනටන්ගන්නවා න සමස් ශ්‍රේණ සඳහාක බුතුමාල ඇප්ලයි කරන්න ලඇස්ේද අපි දැන් කරලා තියෙන්නේ මේ වුරුදේ අපි අත්තදා බලනවා පාසල් දෙසිය පහළවක විසිතුන එනකොට අපි පලවෙේ නිසා දෙව නිශ්‍රීණයේ විතරක් වෙනස් කරනවා හය අටසාහ දය විතරක් වෙනස් කරමුද විසි හතර වෙනකොට අපි තුන හතර පහත් වෙනස් කරනවා හත නමය එකොල්හා වෙනසේන සම්පූර්ණ වෙනවා දස් විසිහතර පල වැඩි වෙලාවක් දරුව පසේ තිය ගන්න නවරතමත්ම සූදාන ේ නත්තත් තියන කාලා පච්චේ දත මස් කන ම යෝජන කරල තිය නම් පුලන විනටි හක් විතරක් වැඩි කර කර ඒවාර දෙක කරට . වලපනේ කීර්ි බන්ඩාරපුර මහදේවාලේ වාර්ික දුරතු පෙ හැර සාර්ථකව පැත්වනා. මෙම පෙහර භර්ෂිකව උත්කර්ශවත්ව පැවැත්වෙනවා. මෙවර අමත්‍ය සබීවත්නායක මහතා මංකල හස්ති රාජාගේ පිට මත කණඩුවඇතැන් පත්කලා. දේවාල භාරකාර මණඩලේ වලපනේ ප්‍රාදේශලේකම්කාරයලය හා, වලපනේ ප්‍රාදේශ ස්භාවේ අනුක්‍රහය ඇතිවයි, පෙරහැර වීදි සංචාය කිරීම සිදු කරුණේ. සෞඛ්‍ය රක්ෂිත ක්‍රමේදවට අනුව පෙරහර පැවැත්වුණ. මගෙන් වාදරූපහනි මධ්‍යහන ප්‍රධාන ප්‍රෘති ප්‍රකාශය මෙැක නිමාවට පත්වනවා. පස්සුර එකයි පනස් පහහි සිට අපගේ පැෑන් පෑප අ්‍රතිකාශයේ බලා පරොත්ව වන්න ඔබට සුදවසාන සවසාන.